අහුගේ දවස් ටිකේ අපේ රටේ ගුවන්සේවාවල වගේම විදෙස් ගුවන්සේවාවලත් රැකයා අවස්ථා ගැන ඔබව දැනුවත් කලා. ඒකන් බොහෝමයක් කැබිංර රැකයා අවස්ථා නිසා අපි ෆෙස්බුක් පිටුවෝස්සේ කීපදනෙක් විමසල තිබුණේ කොමද කැබිංකරෝ ඉන්ටර්ව් එකකට ෆස් කරන්න කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. ඒ නිසා තමයි එවියෂන් වොයිස් අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ වීඩියෝ එකෙන් අපි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස එකේ කැබින්ට්‍රෝ කෙනෙක් විදිහට එහෙමත් නැත්නම්. ගුවන් සේවක සේවිකාවක් වශයෙන් සම්බන්ධවීමේදී ඒ සඳහා තියන ඉන්ටර්වව් එකකට අවශ්‍ය සුදුසුකම් වගේම ඒ වගේ ඉන්ටවව් එකට මුහුණ දෙන්නේ කොහුමද කියලා නමුත් එකක ගුවන්සේවවෙල මෙ තත්ත්වයන් තරමක් වෙනස් වෙන්නත් පුළුවන් කියන එකත් මතක් කරන්න ඕනිි. sri ලං යිஸ் ැබ ස් තියෙනකොට සාමානෙන් එයාලගේ வெ பேගේ වගේම ofல் புக் பேකි සහ සතියන්ත පත්තරවලත් එයාගේ ඇட் පල කරනமா riී ලංකන් ගුවන්සවේ විතරක් නෙම මට අමතரව ஸ்ීலாංகிකන්ட்டு மැதுபருදිග කාயாවட்டிහட் கு ඇතුல අනිකුත් ගුවන් සේවාවල් කැබිංකරු වේකන්සි ස්කෝල් කරන අවස්ථාවක ඒවට අයතුම් කරන්නත් හැකියාව තියෙනවා එහෙනම් මුලින්ම බලමු අපේ කැබිින්කර ඉන්ටර්වියව් එකකට යන අවශ්‍ය වෙන මූලික සුදුසුකාම් මොනවද කියලා මුල්ම එකක තමයි ඔබ ශ්‍රී ලංකාවි පුරවැසියෙක් පෙන්න්නඕෝනේ සිවල් ටේට සකල් සිංගල් වෙන්නඕනේ ඒ කියන්නේ අවිවාහක වියතුයි විවාහක අය සඳහා මේට අයුතුම් කිරීමේ හැකිියාවක් නැහැ අවම වයස්සේමාව අවුරුදු දහ අටත් විසි හයත් අතර අයට තමයිමයට අයතුම් කරන්න පුළුවන්. එලයිම් ඉන්ඩස්ුවරිලටර් ඩිප්ලෝමා පාටමාලාවන් ඔබ හදාරලක් තියෙනවන ඒවාමතර සුදුසුකම් හැටියටත් ඔන් සලකනවා. කාන්තාවක්නම් උස අවම सेන්ටමීර් එකසේ පනස් හතයි දශම පහක් වියතුයි. सेंटමීර් එකසේ පනස් හතයි දශම පහකට වඩා අවමනම් ඔබට තව ක්‍රමවේදයක් ඒ අය හඳුන්වාදිීල තියෙනවා එ තමයි 2 and12 ஆमरे් ටෙස් එක ඒයන්නේ ඔබ ඇගිලි තුඩුවලින් සිටගත් විට ඔබට ලඟාාවිය හැකි අවම උස सेमीීර් දෙසේ දළහක් වේතුයි කියන එක බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ උස මීට වඩා අඩු නොකරන්නේ කියලා එකට හේතුව තමයි මුලින් ශ්‍රී ලංකල් යාලංකා ගුවන් සමාගම් වලට ගුවන් සේවිකාවන් සඳහා තරුණයින් බඳවාගත්තේ උස අඩි පහයි අගල් හතරක් කුසාය තමයි නමුත් අපේ රටහි එවැනි උසක්තියෙන තාාරුණියන් ඉන්නේ තරම කඩුවෙන් එ නිසා පසුකාලිනම බඳවාගන්නා උස ප්‍රමාණය ශංශෝධනය කළ උසල් අඩි පහයි අගල් දෙකක්තක්වා ඉතිරි ප්‍රමාණය වුන් සකසාගනුලා බන්නේ ගුවන් සේවිකාවක් විසින් පලදිනුලා බන සබත්තුවලින් තමයි ගුවන් සේවිකාවකගේ උසගෙන කතාකිරීමේදී මේ ගැනත් සඳහන් කළ යුතුම වෙනවා ගුවන්්‍යානයක් තුළ රඳවා ඇති හදිසි ආපදා අහම්පන්න සහ මෙවලම් ගබඩා කර ඇටේ අඩි හයි අங்கள்ල් පහක පමණ උසකින් ආරක්ෂක උපකරණසා ඔක්සිිජන් ටැකී හදිස්සි අවස්ථාවකදී ප්‍රෝජනයට ගැනීම සඳහා ගුවන් සේවිකාව ගුවන්ඥානය තුළ එම කවුන්ටරය මතට උස වියේයුතුයි. මොකද හදිස්සි අවස්ථාවකදිී එඒක් ගුවන් සේවිකාවකට අවම වශයෙන් ගුවන් මගින් තිස් පහක් පමණ බලාගන්න වෙනවා. ඒ වගේම ඔබ පිරිමි පුද්ගලෙක් නම් තිබියුතු අවුම උසවෙන්නේ සැන්ටිමීටර්ඩ් එකසේ හැත්තෑවයි දශම දෙක්. ඒයන්නේ අඩි පහයි අඟල් හතක් වෙන්න ඕනේ. අපි ගුවන්සේවය ගුවන්සේවක සේවිකාවන් විදිහට ගැහැනු පිරිමි දෙපක්ෂම මදවාගන්න. එහි සාමාන්‍ය අනුපාතය වෙන්නේ පිරිමි සයට තිස්පහක් සහ කාන්තාවන් සියයට හැටපහක් විදිහයට තමයි. Boොඩි මාස් ඉන්ndeෙක්ස් BMI අගේ නෝමල් වෙන්න ඕනේ. ඒයන්නේ ශරීරේ ස්කන්ධ දර්ශක අගේ සාමාන්‍ය වෙන්න ඕනි කියනික. එකයන්නේ ඔයාගේ ශරීරයේ උසට සරිල්ලන බරක් තියෙන්න්න ඕනි කියන එක. ඔයාලටත් ඔයාගේ BMI අගේ කැල්කවලේට් කරන්න ඔන් Onlineයින් මගින් පුළුවන්. හවට් කැල්කියලේට් BMI කියලා සර්ච් කලාම එන ඕනෑම ලිින්ක එකකින් ඔයාගේ උසයි බරයි ඇතුළත් කරලා BMI එක කැල්කිවලේට් කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු, මොනවද තියෙන් ඕනෙ අධ්‍යාපන සුදුසුකම් කියලා අපපුුස සාමාන්‍ය පෙළ විභාගේදී එකවර සාමාර්ථ හයක් සහ ඉංග්‍රීසි විශය සඳහා සම්මාන සාමාර්ථයක් ඕනම අවස්ථාවක ඔබ ලබා තිබීම. ඔබ වෙනත් භාෂාවක් හදාරා තිබේනම් පසුකාලීනව ඔබට ඉතා ප්‍රෝජනවත් පේවී ඊළඟ කාරණාව තමයි ඉංග්‍රීසි භාෂාව චතුරවහා මනාලෙස හැසිරවීමේ හැකියාව. අෙකුත් භාෂා දැනුම ගැන කතා කළො ඔබ වෙනත් භාෂාවක් කතා කරනවා නම් ඒවා ඔබේ අමතර සුදුසුකම් ලෙස ඔන් සලකාබලවා. නමුත් මූලික සුදුසුකම වන්නේ ඉංලිශ් ඔබට ඉංගලි් ලැංවේච එක පමණක් තිබුණත් ඒ ප්‍රමාණවා. කැබිංර ඉන්ටview එකකට කොහොමද භයනතුූ මුහුණ දෙන්න කියන කාරණාව ගැෙන අපි කතා කරනකොට මුලින්ම ෆෝකස් කරන්න ඕනේ එයාල අහන ප්‍රශ්නවලට අපි දෙන පිල්ිතුරු සම්බන්ධයෙන්. න්view එක අතරතුර අහන ප්‍රශ්නවල්ට දෙන්න ඕන නිවැරදි පිළතුරු වගේ. ඉන්ටview් එකකට සහභාග වෙනකොට මොනවද කළයුතු සහ නොකළයුතු දේවල් ගෙන අපි අවධානය යොම් කරල බලමු පලවැනියටම ඕල දැනගන්න ඕනදේ තමයි සම්මුක පරීක්ෂණ එහෙම නැත්නම් ඉටview එක පවත්වන්නේ ඉංග්‍රීසිමාධයෙන් වஷන් ෆල් ඕනව ජොබ්වෙකට සාමානයෙන් ඉගලஷ්වලින් තමයි ඉන්ටviewස් පවත්තන්නේ ඕනෑම එයාලයින් එකක් පවත්වන ඉන්ටර්ව වලදි එයාල සාමාන්‍යෙන් අහන්නේ එකම වගේ යන ප්‍රශ්නටික. අපි බලමුඒ මොනවද කියලා. ඉන්ටවව් එකකට යනකොට තමංගි පෞෂය වගේම ෆර්ස්ට් ඉම්ප්‍රශන් එක ස්වේශේෂය කාරණාවක් වෙනවා මොකක්ද මේ ෆර්ස් ඉම්ප්‍රශන් කියන්නේ සම්මුඛ පරීක්ෂණය ගැන කතා කරනකොට අවධානය යොමු කළ යුතුම කරුණක් තමයි මේක මොකද ගොඩක්කාය මේ ගැන සැලකිල්ලක් දක්වන්නනැ? සම්මුක පරීක්ෂණවලට පිතරක් නෙවෙයි එදිනදා ජීවිතයේදී සැලකයතු දෙයක්. අපි කෞරහරේ කෙනෙක් මුොලින් දැකපු ගමක් ඔහු හෝ ඇගැන ඇතිවන් හැගීම තමයි මේ ෆර්ස්ට් ඉම්ප්‍රෂන් එක කියල කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ෆස්ට ඉම්ප්‍රෂණෙක් තීරණය වෙනි කියලා ඒ කියන්නේ කෙනෙක් අපිව ෆස්ට ඉම්ප්‍රෂණිකේ මනින්්‍ය මොනමගේ හේතු පදනම් කරගන්නද කියලා පලවෙනිම දේතමයි The ව U Drස්@& Wo. කියන්නේ ඇඳුම් පැලඳම්. එහෙමත් නැත්නම් අපි ග්‍රෝමීින්න් කියලා ඉංලිශ් වලින් කියනවා. පිරිසුදු මෙෙන්න්ම පිළිවලකින් යුතු ඇතුමක් ඔබ ඉන්ට ියවෙක්කට යනකොට ඇඳගෙනයන්න අමත කරන්න එප ශ්‍රී ලංකන් ගොන් සේවයේ ඉන්ටවිවුවකට නම් ගැහැනු ළමයින්ට පුළුවන් ඔසරයක් අඳින්. සහ කියන්න ඕනි ශ්‍රීලංකන් ගුවන්සේවේනම් පළවෙනි ඉන්ටර්වී වෙකේති ඔසරයක් අඳන්න කියලත් කියනවා. ඒ වගේම පිරිමිලමයින් පුළුවන් ஷර්් එකයි ට්‍රවසකයි එක කියයන්නන්නේ බිස්නස් ෆෝමල් ඇටා එක අඳන්න. කියන්න අවශ්‍යමදේ තමයි එකක්කෙක් ගුවන්සේවාවලදි මේ ඇඳුම වෙනස්වනවා කියනෙ එක. උදාහරණයක් විදිහට කටා එෑවෙ එකකේ ඉන්ටර්විය් වෙක්කට යනකොට අඳන විදිහ ශ්‍රීලංකින් ගුවන්සේවේ ඉන්ටර්වියව්වෙ එකට යනකොට අදිිනවට වඩා වෙනස්. කටා එයාවෙස්සකේ කාන්තා පිරිමි යන දෙපාර්ශවයම බිස්නස් ෆෝමල් ඇටය තමයි අඳින්න ඕනේ. එ වගේම ගැහැනු ළමයි තමන්ගේ මේ කප්ක ගැනත් අවධාන යොමුකිරීමත් ඉතාම වැදගත් තව? බ කොන්ඩ පීරණ විදගෙනත් සැලිකිලබත් වෙන්නඕනි මොකද එක ඔයාගේ ඉන්ටviewවකි සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකයක් වෙනවා ඊළඟදේ තමයි The quality of your voiceice grammar and Con ඔබ කතා කරන විලාශයක් ඉන්ටview එකදී බලන තවත් ප්‍රධානම සාධකයක් ඔබේ කතාවිලාශය වගේම ඔබ හසුරවන වචනවලට ටview එකද විශේෂ අවධානයක් යොමු වෙනවා න්ටview් එකට ෆස් කරනකොට you shouldට එකයන්නේ ඔබ පෙළිතුරු දෙනවිට බිම බලාගෙන් හරි. oh හක බලාගෙන හරි ප්‍රශ්නවඩ පිළිතුරු දෙන්නේපා. ඔයාට ප්‍රශ්ණය යොමු කළ පුද්ගලයා දෙස බලාගෙන පිළිතුරුදීම ඉතාම වැදගල්. නිතරම සිනාමුස් මුහුණකින් හමෝම එක්ක ප්‍රසන්න කතාභහක් කරනකත් ඉතාම වැදගල් ඔබ ඉන්ටවිව්වෙ එක්කට යන ගුවන්සේව සේවාවන් පිළිබඳ ඔබ දන්නේ මොනවද කියලා ඔවන් ප්‍රශ්න කරන්න පුළவா. එන් නිසා ඔබ එම ගුවන්සේවේ මූලික කරුණු දැනගෙන සිටීම ඉතාම වැදකල්. එම ගොන්සේවයි ගමනාන්ත කීයක් වෙත ක්‍රියාත්මක වෙනවද. එවා මොනවද. එ වගේම සම්මානයට පාත්‍ර වෙලා තියෙනමනා ඒ මොනවද. එඒයාලගි විශන්න්නික මිෂන්න්නිකඒ වගේම ගුවන්සේවය ආරම්භ කළ වසර ගුවන්සේවේ සතු ගුවන්ඥානා මාදිලි එ වගේම ඒ ගුවන්සේවේ ඉන්නේ සභාපති සහ අධ්‍යක්ෂකවරුුණා? ඔුගේ නම් ඔයාලට පුළුවන් ඔය කිව්ව හැම දෙයක්ම Googleෙකි searchච් කරලා හරි අදාළ ගුවන්සේවේ පෙබ්සයිට් ිකින් බවට් අස්කීන කොටසතුලින් හොයාගෙන මතක තියාගෙන යන්න එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොනමගේ එකක් පේවිදි කියලා චල්ම aboutඒ කියන්නේේ ඔබ ගැන හැදිදවීමක් කරන්න ඕනෙ ඕනෑම සම්මුඛ පරීක්‍ෂණයකදී මුලින්ම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මේක ගොඩක් අය ටිකක් බයින් ඉන්න නිසා වරද්ධගන්නෙත් මේකම තමයි මුලින්ම තමන්ගේ නම කියලා? ඊට පස්සෙ වයස? ඊළඟට තමයි ඉගෙනගත්ත දේවල්. තමන්ගේ පාසල. තමන්ගේ පවුලි කේදෙනෙක් ඉන්නවද වගේ පෞද්කලික දේවල් ගොඩක් එක පාර්ටම ජොබ්බින්න්ට් එකකදී මුලින්ම සඳහන් කරන්නේයන්න එපා. ඔවුන් මේ ප්‍රශ්නය අහන්නේ ඔබ මේ රැකියාවට සුදුසු ඇයි කියල බලාගන්න. ඉතිං ඒ නිසා ඔබේ අධ්‍යාපන සුදුසුකම් මේ රැකියාවට අදාළ කෝස හෝ ඩිප්ලෝමා වගේ මොනවහරි කරලා තියෙනවානම් ඒ දේවල් පිළිබඳව සහ. රැකයාා පල පුරුද්ධකෙන සඳහන් කරන්න. ඒ වගේම ඔබ මේ ජොබ්බකට ඇප්ලයි කළේ ඇයි. සහ මේ රැකියාවට අයතුම් කරන්න මෙන්න මේ හේතු නිසා කියන්නත් තෝනි. එයාල අහන්න පුළුවන් Why do you want to work for අ එයාලයින් කලා?ඒ කියන්නේ ඇයි ඔබට අපේ එයාලයින්නකේ වැඩකරන්න අවශ්‍ය. ඒ ප්‍රශ්නයටම පිල්තුරු දෙන්න ඕනේ එයාලයින්නක පිළිබඳව හොඳට ස්ටඩි කරලා මෙන්න මේ කාරණ නිසා තමයි මම මේ එයාලයින්නකට ආස සහ මේ වගේ රපියටඩ් එයාලයින එකක් එෙක්ක වැඩකරලා අත්දකීම් ලබාගන්න කැමැතිී වගේ පොසිටිව් උත්තරයක් දුන්නොත් ඔබ ඒක ගොඩක් වැදගත්වේවි වගේ ලස් ප.් ඇවව. ඔබ චොබeකින් අයින් වෙලා එන බව ඔබෙ සීවියක හරහා ඔවුන් දන්නවනම්, සමහර විට ඔවුන් ඔබෙන් අහන්න පුළුවන් ව to you want to leave the ක job ඒ කියන්නේ ඇයි ඔබ මේ වන විට නිරතවන රැකියාවෙන් ඉවත්වීමට හේතුව වගේ ප්‍රශ්ඥයක් එතනද ඔබ කලින් සේවය කරන ස්ථානයේ වැරදි අඩුපාඩු පෙන්වාදීම සුදුසුනෑ. ඔබ අලුත්කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කැමති සහ. ඔබට අලුත් ආයතනයක රැකියාවක් කිරීමට අවශ්‍ය බව සහ ඒ සඳහා දැඩි කැමැත්තක් ඇති බව ඔවන්ට ඒතියන විදිහෙ පිළිතුරක් ලබා දෙන්නඕන. What Skis are in for Flightten. මේක අපේ ගුවන්සේවය පමණක් නෙමෙයි වෙනත් ඕනෑම ගුවන් සේවයක ඉන්ටවව් එකකදි අහන ප්‍රශ්නයක් කිව්වොත් නිවැරදි. ගුවන් සේවකයක් සේවිකාවක් ලෙස සම්බන්ධ වෙනවනම් ඔවුන් සතුව තිබියුතු ගුණාංග මොනවද කියන කාරණාව. මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔබට කස්ටම සවිස්. ඒ කියන්නේ පාරිභෝගික සේවා. Goodtions skills ඒ කියන්නේ ස්‍යවේදන කුසලතා.ඩibility අනවර්තතාවය Tීම් workක් කණ්ඩායම් වශයෙන් වැැඩකිරීම. පෆශනලස වෘතිය දක්ෂකම physicalසිical and mental fitnessන ප්‍රයෝගික හා මානසික යෝගිතාවේ. Work ඇති වෘතිය සද්දාචාරාත්වය මල්ටස්කි. බහකාරය කරනය. ිසිෂන් making තීරණ ගැනීමේ හැකියාව. ෆ්‍රන්ලිෙනස් සුහද ශීලීත්වය. කing and understanding, සැලකිලිමත් බව හා තේරුම් ගැනීම්. Cural awareness සංස්කෘතික දැනුවත් බව. ඕලගින් අහන්න පුළුවන් තවත් ප්‍රශ්ටයක් තමයි දේර්ග කාලයක්. දෙමෝපියන්ගේෙන් සහ යාලුවන්ගේෙන් වව සිටීමට ඔබට හැකියාවක් තිබේත. සහ ඊට සූදානම් වන්නේ කොහොමද කියලා ඒකට ඔබට එහම දෙමෝපියන් පිළිබඳව ගැටලුවක් නොමැති බව ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඔබ සතුයි වගේ උත්තරයක් දුන්න ලස් පොයි් ඇඩවවි. මීලඟට ඔයාගේෙන් අහන්න පුළුවන් ඕ තනියමද වැඩකරන්න කැමති. එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ද කියලා. ජ You find Your yourself as team Playil? පස who ලයික්ස් work allowanceන්. මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි, තනියම වගේම කණ්ඩායමක් ඇැටතිවත් වැඩකිරීම හැකියාව ඔබට තියෙනවා කියල්. ඔවුන් ඔබේ නහන්න පුළුවන්, ඔබ දක්කින ඔබේ දුර්වලතා මොනවද කියලා. වටායුව වක්නස මේ ලෝක ජීවත්වෙන අපි හැමෝටම දුර්වලතා තියෙනවා. ඒත් මේ රැකියාවට බලපාන කුසලතා ඔබේ දුර්ුවලතා වශයෙන් සඳහන් නොකරන්න ඔ වග බලාගන්න ඕනේ. නැත්නම්, ඒක ඔබට අවස්ථයක් වෙන්න පුළුවන්. ඔබට සහර විට ඒ වගේ දූරලතා තියෙන්න පුළුවන් නමුත් ඒ බව සඳහන් කරන්න එපා. ඔවුන් ඔොබේ නහන්න පුළුවන් VtuCO self in 5. තව අවුරුදු පහකිං ඔබ මොනවගේ තැනක ඉඳීද වගේ. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට ඔබේ විවාහය සහ සමහර පුද්ගලික බලාපරොත්තු කියන්නේ්‍යන එපා. එහිද ඔවුන් නොබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔවුන් සමඟ දිගටම වැඩකරන්න කැමතිද කියන කාරණාව. එ නිසා අදාළ ගුවන් සේවයට හැකි උපරිමයෙන් සේවය ලබාදමින් තමන්ගේි කුසලතාව වර්ධනය කර ගනිමින් කටයුතු කරන බවන් ඔබේ පිල්ලිතුරට එකතු කරන්න අමතක් කරන්න එපා. අවසන් වශයෙන් මේටිකත් කියන්න ම ඕනේ. ගුවන් සේවක සේවිකා කියන්නේ? අපි හිතන තරම් ලේසි පහසු රැකියාවක්නන් නෙමේ ඒකේ රැකියාව නිරත වෙන සියලු දෙනාම දන්නවා තමන්ට ලැබෙන වරප්‍රසාද තරමටම එහි අවධානමද වැඩි මෙවැනි පුහුණු ගුවන්සේවක සේවිකාාවකට හදිස්සි අවස්ථාවකදි මගීන් අනතුරකින් බේරාගන්න තියෙන කාලය තපපර අනුවක් පමණයි මගීන් බේරගන්න ගමං ඇ තමංග ජීවිතයක්ත් බේරගතුයුතුයි අලුතින් බඳවාගන්නා ගුවන් සේවක සේවිකාවන්ට කටුනායක බණ්ඩාර්නායක ජාති්‍යන්තර ගුවන්තොට පළ පරිශ්්‍රය පිහිටා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය තුළද තිරි සහ ප්‍රක්ටිකල් ට්‍රේී ලබා දෙනවා නමක ගුවන් සේවිකාවන් ඉගෙනගන්නා විෂය කොටස් පිළිබඳ දැනුම මෙෙනන බලාගන්න පන්ති පැවැත්වෙන දිනවල ලිකිත පරීක්ෂණ පැවැත්වෙනවා එව ප්‍රයෝගිකව අත්හදා බලන්නත් ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා එවිතරක් නෙමි සෑම ගුවන් සේවිකාවක්ම වසරක් තුළ වි පුහුණුවීම් වලට යොමුකර පවත්වනු විභාගවලින් ලකුණ සීයට අනුවක් ලබා ගැනීම අනිවාරය වෙනවා. ගුවන්සේවා ඉතිහාසය තුළ අපේ ගොුවන් සේවිකාවන්ගේ මැතිහත්වීම මත්ත ගුවන් මගින්න් දෙදෙනෙු ගුවන්ඥානය තුළදි දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. එවැනි කටයුදු සඳහාද අපේ ගුවන් සේවිකාවන් විශේෂ පුහුණුවීම් ලබනවා. ඒ නිසා ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීම අපි හිතන තරම් ලෙහෙසින්හ.